ඉතා කෙටි කාලයකින් මේ ලෑස්ති කරපු අපේ ජන රැලියට සහභාගී වුණු ඔබ සැමටම මගේ හදපිරි ස්තුතිය මම පුද කරනවා මේ පැවතුණු ආණ්ඩුවලිනුත් පවතින ආණ්ඩුවෙනුත් සොරකම් වංචා දූෂණ හැම දෙයකටම සම්බන්ධ වෙච්ච අයට ඉතා විශාල අභියෝගයක් වුණ ජාතික ජනබල වේගයට තාමත් සහය දෙනවයි කියන්න ඔබලා මේ එකතු වුණ ජන බලයට මම ඉතාමත් ගෞරව කරනවා මොන මර්ධනකාරී ක්‍රියාව මේ ආණ්ඩුවෙනුත් පැවතුන ආණ්ඩුවලිනුත් මොන මර්ධනකාරී ක්‍රියාව කළත් තවමත් මේ ජනතාව ජාතික ජනබල වේගයක ඉන්නවා කියලා මුළු රටටම පෙන්වන්න තමයි අද අපේ මේ පානදුර නගරේ ජනතාව එකතු වෙලා ඉන්නේ අපි පහුගිය කාලෙ දිහා බැලුවම පහුගිය අවුරුදු 75 දිහා බැලුවම අපි දැක්කා මේ ඡන්දයක් ලං වෙනකොට හැම ආණ්ඩුවකින්ම ජනතාව රවට්ටන්න විවිධ උපක්‍රම ගෙනාවා ජනතාව මර්ධනය කරන්න විවිධ උපක්‍රම ගෙනාවා මාධ්‍ය වලින් ඓතිහාසික පානදුර ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය ලංකේ භූමියේ ජනතාවාදී දේශපාලන ව්‍යාපාරේ ආදරණීය දේශපාලන පෞරුෂ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්ලන් සිල්වා සහෝදරයාගේ ඓතිහාසික පානදුර සම්ප්‍රාප්තියයි මේ ටිල්ලන් සිල්වා සහෝදරයා වේදිකාවට ගෞරවයෙන් පිළිගන්නා ගමන් මම නැවතත් ආරාධනය කරනවා වජිරා ප්‍රියදර්ශනී පිරිස සහෝදරයට ඔබ ආමන්ත්‍රණය කරන්න ආදරණීය ටිලින් සහෝදරයාගෙනුත් අවසරයි. ඉතින් මං කියේ කී හිටියේ අපි දන්නවා මේ පැවතුන ආණ්ඩු වලින් අවුරුදු 75ක් තිස්සේ ඡන්දයක් ලං වෙනකොට විවිධාකාර උපක්‍රම යොදවනවා. නමුත් ජාතික ජනබල වේගයේ හැටියට අපි කිසිම උපක්‍රමයක් පාවිච්චි කළ නැහැ ජනතාව රවට්ටන්න. අපි හැමදේම කිව්වේ අපිට ස්ථාවර ආර්ථිකයක් හදන්න ඕනි කියන එක. හැමදේම අපි ජනතාවගේ පැත්තෙන් සිටගත්තේ ඒත් එක්කම අපි කියා සිටියා මේ ස්ථාවර ආර්ථිකයක් හදන්න නිෂ්පාදන ආර්ථිකයක් හදන්න తాවකාලික විසඳුම් දෙන්න එපා ජනතාවට ඡන්දයක් ලං වෙනකොට අපි හැමදේම ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරා ඡන්දයක් ලං වෙනකොට මිනිසුන්ට తాවකාලික සහන දුන්නේ නැහැ හාල් පොල් තකරං ගෙවල් හදා ගන්න ආධාර తాවකාලික ආධාර යැපෙන මානසිකත්වයෙන් ඉන්න අපි කවදාවත් ජනතාවට ඒ වගේ පහත් ක්‍රියා කළේ නැහැ හැමදේම ජාතික ජන බලවේගය කළේ ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරලා ඒ ශක්තිමත් කණ්ඩායමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කළා ඒව ජනගත කරපු එක නමුත් මේ පැවතුන හැම ආණ්ඩුවක්ම කළේ ඡන්දයක් ලං වෙනකොට මිනිසුන්ට తాවකාලික විසඳුමක් දීලා ඒ මිනිසුන් අරවට්ටලා ඡන්දය අරගෙන නැවතත් ඡන්දයක් එනකොට ආය අර తాවකාලික විසඳුම් ටිකම දෙන එක ජාතික ජන බලවේගයේ හැටියට අපි කියන්නේ අපිට නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනි අපිට අවශ්‍යයි ව්‍යවසායකත්වයේ මූලික කරගත් ආර්ථිකයක් ගොඩනගන්න ව්‍යවසායකත්වය උගන්වන කතිකාචාර්යවරියක් හැටියට අපි දකිනවා ලෝකයේ මේකට විශාල ප්‍රවණතාවයක් තියෙනවා දියුණු රටවල් දියුණු වෙලා ඉන්නේ ව්‍යවසායකත්වයට මූලිකත්වය දුන්න නිසා එතකොට අපි ජාතික ජන බලවේගයේ හැටියට ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රතිපත්ති ව්‍යවසායකත්වයේ දියුණු කරන්න අධ්‍යාපනයේ දියුණු කරන්න ජනතා දරුවන්ට අධ්‍යාපනයේදී ඒ දරුවන්ට ව්‍යවසායකත්වය පිළිබඳ උගන්වන්න කවදාවත් මේ ආර්ථිකය වටන්න බෑ ව්‍යවසායකයෝ මේ රටේ ආර්ථිකය අතට ගත්ත දවසට ඉතින් ඒක හන්ද තමයි අපිට ව්‍යවසායකයෝ බිහි කරන්න මේ පැවතුන ආණ්ඩු වලින්වත් පවතින ආණ්ඩුවෙන්වත් කිසිම සහයෝගයක් නැත්තේ මම හොඳම උදාහරණයක් දෙන්නම් මම මගේ ව්‍යාපාරය එංගලන්තයේ රෙජිස්ටර් කරනවා අවුරුදු 6කට කලින් මට යන්නේ පැය භාගයයි කම්පියුටර් එක ඉස්සරහා ඉඳගත්තා මගේ විස්තර ටික දැම්මා මං පැය භාගයකින් මගේ ව්‍යාපාරය රෙජිස්ටර් කරලා ඉවරයි ලංකාවට එනවා ලංකාවට ඇවිල්ලා ව්‍යාපාරය රෙජිස්ටර් කරන්න ගියා ඒකට අවශ්‍ය ලියකියවිලි අරගෙන
ඒ අවශ්‍ය රජයේ කාර්යාලයට යනකොට මාසයක් දෙකක් ගිහිල්ලා එතකොට කලින් දවසක ව්‍යාපාරයේ රෙජිස්ටර් කරලා පවත්වා දැනුම් නොදී පවත්වාගෙන ගියා කියලා දඩයකුත් ගහලා මාස ගානකුත් ගිහිල්ලා තමයි ව්‍යාපාරයේ රෙජිස්ටර් කරන්න හම්බෙන්නේ ඉතින් කො අපි කොහොමද ව්‍යවසායකයෝ ගොඩනගන්නේ මේ රජයත් එක්ක මේ මේ පැවතුන ආණ්ඩුත් එක්ක අපිට කවදාකවත් ව්‍යවසායකින්ම උඩට ගන්න වෙන්නේ නැහැ ඉතින් මං මේ ජනතාවට කියන්නේ අපි මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදනය කරලා තියෙනවා මේ ආණ්ඩුව බය වෙලා තියෙන මේ ප්‍රතිපත්ති වලට ඇයි අපි ඇවිල්ලා මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළොත් කවදාවත් එයාලට ආයි මේ රටේ ඔලුව උස්සන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත් ඒ පැවතුන ආණ්ඩුවල නායකයින්ට ඒ දූෂිතයින්ට කවදාවත් බලයකට එන්න හම්බ වෙන්නේ නැහැ ජාතික ජන බලවේගය දිනලා ප්‍රාදේශීය සභා දිනලා නගර සභා දිනනනම් ඉතින් ඔවුන් උත්සාහ කරනවා ඔවුන්ට පුළුවන් හැමදේම කරලා ඔවුන්ට පුළුවන් හැමදේම කළා නීති විරෝධී ලෙස අපේ ඡන්දයිතිය උදුරගෙන මේ ඡන්දය නවත්වන්න ඔවුන් හැම උත්සාහයක්ම ගන්නවා ඉතින් ජාතික ජන බලවේගයේ පානදුර කණ්ඩායම් නායිකාව හැටියට මම ඔබෙන් ඉල්ලනවා අපි මේ තාක් කල් සාමකාමීව මේ ජාතික ජන බලවේගයත් එක්ක ඔබ රැඳිලා හිටියා ඔබ අපිට හයියක් වුණා අපි ගෙයින් ගෙට යනකොට අපිට සංග්‍රහ කළා හැම ගෙවල් 10කට 15කටම පාරක් අපෙන් අහනවා තේ ටිකක් දෙන්නද කන්න බොන්න දෙන්නද කියලා ඉතින් ඒ ශක්තිය අපිට හැමදෑම ඔබගෙන් අවශ්‍යයි ඒ ඔබගේ සහයෝගය ඔබේ අපිට දුන්න සුහදශීලී සංග්‍රහය අපිව ඇත්තටම දිරිමත් කළා ඉතින් මම ඔබෙන් ඉල්ලනවා මේ අපි රැඳිලා හිටියා වගේම ඉස්සරහටත් ඡන්දයක් එනකන් අපි අපේ කතිරේ පාවිච්චි කරනකන් අපි ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභාවක් නගර සභාවක් පිහිටුවනකන් ඔබ අපිට ශක්තියක් වෙලා අපිත් එක්ක රැඳෙන්න කියලා අපේ රටේ දේශපාලන සාක්ෂරතාවය නැති කරලා තියෙන්නේ මේ රටේ හිටපු ආණ්ඩුවත් මේ පවතින ආණ්ඩුවත් උත්සාහ කරා හැම උපරවැට්ටියක්ම දාලා ඡන්දේ නවත්තන්න දැන් ඒක බැරි නිසා ඔවුන් නීති විරෝධී ලෙස ඡන්දය මෙහෙම නොතියා පල්ලරින්නේ ඉතින් මං ජනතාවගෙන් ඉල්ලනවා ඔබ අපිට සවන් දෙන්න අපි නිතර රැලි තියනවා අපි නිතර කතා පවත්වනවා අපි සමාජ මාධ්‍ය ජාලාවල ඔබව දැනුවත් කරනවා අපිත් එක්ක රැඳිලා ඉන්න අපි දිගින් දිගටම මේ ඡන්දය තියන්න කියලා බල කරනවා ඉල්ලනවා අපි නතර වෙන්නේ නැහැ අපි ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා ඒකේ වෘත්තීය මට්ටමින් ඉහළට ගියා ය සමාජ ක්‍රියාකාරීන් සමාජ සේවය දැනට නියුතු අය මේ හැම කෙනෙක්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉතින් අවසාන වශයෙන් මම කියන්න කැමති මේ තාක් කල් ඔබ අපිත් එක්ක හිටියා වගේ නැවත ඡන්දයක් එන අපි මේ ඡන්දය 25 හෝ 30 දවසක අපිත් එක්ක අපිට ඔබගේ ඡන්දය ප්‍රකාශ කළා අපිත් එක්ක රැඳිලා ඉන්න කියමින් මම ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා ජාතික ජන බලවේගයට ජය වේවා බොහොම ස්තුතියි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය